තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දක්ෂයාට තමයි පෙරහැර ඉන්නත් පුළුවන්. ඉන්න පුළුවන්. නර්තනයේ දක්ෂකම්. ඔව්. දැන් මේකේ තව කොටසක් ඔබතුමාටත් මම එකතු කරන්න. දැන් ඔහොම ආවම මහාචාර්යතුමා පරම්පරාවෙන් පරම්පරාවට එනකොට තාත්තගෙන් මුත්තගෙන් ඔහොම එනකොට කියන දෙයක් තියෙනවා. අපි සංගවගෙන ඉන්න දෙයක් තියෙනවා. අපි මේවා ඔක්කොම ටික සියල්ලම ওই විදිහට දෙන්නේ නැහැ. ඒ කොච්චර උනා පරම්පරාවේ අයිතිය තියාගන්න අපි උත්සාහ කරනවා. මේක අර ගුත්තිල මූසල කතාව වගේ ප්‍රශ්නයක් අපිට අහන්න වෙන්නේ. මේවා එහෙම හැංගිච්චව දේවයන් වියකීච්ච කොටස් තියෙනවද? චතුර දැන් ඇත්තටම හොඳ අර මේ මහාචාර්යතුමා කියව හොඳ ප්‍රශ්නයක්. දැන් එදා ඒක එහෙම කරගත්තේ ඒගොල්ලන්ගේ ජීවන වෘතියේ උනේ සම්ප්‍රදායික ඒ තුලනේ. ඔහුන් ඒ කියන්නේ සාම්ප්‍රදායික තමන්ගේ પરම්පරාවට සුවිශේෂ වූ ටිකක් තියාගන්න උත්සාහ කර හැම විට. ඒ තුල තමයි ඔවුන්ගේ පැවැත්ම තිබුණේ. උදාහරණයක් ගුරු මුස්ත්‍රි තියාගන්නවා කියන කාරණේ තිබුණේ. ඔව් ගුරු මුස්ත්‍රි කියලා එතෙන්දී අදහස් කරේ. හැබැයි හේතු දෙකක් ඒකට බලපානවා. එකක් තමයි සමහර තිබුණු ශාස්ත්‍රීය දේවල් අවභාවිතයක් වෙයි කියලා. ඒ තුලින් සමාජයට අවඩක් වෙයි කියලා ඇතැම්මයි හිතුවා. තව පැත්තක් තමයි තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ පරමාර්ථයෙන් මේ ඒවා වෙනත් අයට යයි කියන හේතුවෙන් ගුරු මුස්ත්‍රි කියලා තමන්ගේ දරුවට පමණක් දීපු ඒවා තිබුණා. සමහර වෙලාවට කියනවා තමන්ගේ දරුවටවත් දෙන්න ඇති දේ තිබුණයි කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු කොහොම කංකාරියක් කියලා. කොහොම කංකාරියේ එක අපි කියමු වාදකෙක් කියලා. ඔහු ඇවිල්ලා කොහොම කංකාරිය අනිත් ප්‍රතිවාදියාට වාදනය කරන්න නොහැකි අමාරු එහෙම නැත්නම් ඔහු විසින් සකස් කරගත් යම්කිසි පද කොටසක් වාදනය කරම ඌ කැපී පෙනෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඔහුට ඊළඟ ශාන්ති කර්මයේදී ඔහු සුවිශේෂ පුද්ගලෙක් විදිහට ආරාධනා කරනවා. නේද මහාචාර්යතුමා? එහෙම දේවල් වෙනවා. ඒ නිසා මොවුන් මේ ටික තියාගත්ත යම්කිසි ප්‍රමාණය තමන් සතු ආරක්ෂාව ඉක්ම සඳහා. ඒක තමයි ගුරු මුස්ටිය කියලා කිව්වේ. ඔකේ එන්නේ චතුර ඉස්සර දැන් අද වගේ නෙමෙයි. හැම වෙලාවෙම තියෙන වාද නැටුම් තමයි තිබුණේ. අපි දෙන්නා එකට ගියත් එතරම්දී තරගෙට තමයි නටන්නේ. මොකද මං උත්සාහ කරනවා ඔබට වඩා කැපී පෙනෙන්න, ඔබ උත්සාහ කරනවා මට වඩා කැපී පෙනෙන්න. එතෙමි තරග අවස්ථාවක් තමයි හැමදාම තිබුණේ. තාම හොඳට මම දන්නවා මම නටලා තියෙනවා. වාද නැටුම් වල ගියාම තියෙන්නේ. එතකොට ඔබ නොදන්න එකක් කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. එතකොට ඒක නිසා යම් යම් ශිල්ප කොටස් එකතු කරගෙන තිබුණා තමයි ගෝලයට සුවිශේෂ අවස්ථාවක දමලා ගන්න. මේක අර පන්දු යැවීමේ සුපීරිකමයක් වගේ. බැරිම තැනදී ඔය ශිල්ප දක්වන නොයෙකුත් දෙනා ගන්න බැරිම තැනදී ඒක පාවිච්චි කරනවා. ඒ වගේ තිබිච්ච කොටසක් තමයි ගුරු මුෂ්ටිය. ගුරුරේ අතේ තියා ඉන්න කොටස කාටවත් දෙන්නේ නැති එක. පෙරහැරේදී මේවා එකක්වත් අදාළ නැහැ. පෙරහැර කියන්නේ සරල ශාස්ත්‍රීය නර්තන දක්වන බොහොම නිවිහැන යන මහා ලොකු ශිල්ප ධර්ම පවත්වන තැනක් නෙමෙයි. බොහොම සරල නටන්නේ, බොහොම සරල මාත්‍රා නටන්නේ, සරල කස්තිරම් ගහන්නේ.